එහම ආශ්වා දෙමන වගේ ද හීනෙෙන් කෑම කනු වගේ වැඩක් හීනෙෙන් වතුර බොන වගේ වැඩා හැබැයි නැගිට අපි හරි සතුටෙන් විපා සංසින්දුල කියලා නැකිෙල්ල බැලුවන් පාසේ වෙච්ච දෙයක් නෑ එහෙනම් මෙන්න මේ පංචකාම ආශ්වාදය කියන එකම මෙන්න මේ වගේ මිරිින්ගුවා අපි මේ උදේන්දර හවස්සනකම් තුන්සය හැටපස් දසේ පැයි විසි අතරේ. ආශ්වාදයක් පිනවගන්න කියලා ඇසක් කනක් නාසයක් දිවක් චරිරයක් අයක් මනත්දරාගෙන. රූප ශබ්ද ගන්ධ රස ස්පශ් ධරන පසු පස හම්බාගෙන යනවා ඔය හම්බාගය යනවා කියන වචිනයට කියන එක තමයි. රාග රාග ර අග්‍ර රාකයන් සැරිසරනෝ යම පසුපඳ ජනවා. ඇහෙෙන්. රූපයක් පස්සේ රා අග්‍රගර ගන්නැ සැරීම අග්‍රකර ගන්නවා. කනෙන් ශබ්ද පස්සේ නහයන් ගන්ස දිවෙන් ලස කයෙන් පස මනින් දම්ම. ඇහෙන් සද්ධ පසෙ තැතරන්නෙත් නෑ. ඇහෙන් යන රූප පස විතරමයි. එහෙන මේ රාගිකව මේ පසු පස හමා ගැන ගහිල්ලා. මොකක්ද මේ බලාපොරොත්තුව ආශ්වාද බලාපොරොත්තුව. මෙන්න මේ ආශ්වාදය කොච්චර රූප පස්සේ ගියත් අද මේ වෙනකොට උදේ ඉඳලා. මේ පුතුන්සිේ ඇයටටබදදාද පුංචි කාල ඉඳලා. කොච්චරණනා රෝප බලන්න නැදද පුංචිකන කාටුවන්ද කෝම් පිට්ටුද පුංචි කල මතකයි ඕම් පිටු ගැහවවා හරිග නෑ වැඩේ. මුද්දර එක තුර හරිගේ නෑ තොපි කොලය එකතුරවා හරිගේ නෑ තවචුට්ටකට කාටුම් බැලුව බැලූ ඒ හරිගෙත් නෑ තවට ලොකුයෝ පටන් ගත්තා ඔය ගෑන්ලමයි බලෝ න ප්‍රකාදර පටන් ගත්තා ඉගෙන ගන බැලුවවා මේ කොහේ ගිහිල බැලුවත් මෙන්න මේ හය කැමැත්තේ ස්තුනේ නෑ මෙච්චර රූප බල්ල පුංචි කාල අනන්ත සංසාරය කොච්චර බල නැද්ද ඇස සීයට එකක්වත් පිණි විචි කෙනකින්වද. නෑ නැ ලොකුම එකන බිල්ගට්නේ ෝ ලොකුමහල්ලිකාරය ඒ මහත්ත්‍යය කතා මහත්තයෝ දැබුතුමා මේ ලෝකෙනම රූප පෙන්න කෙනානේ ඉන්ටරනෙට් හරා ඒයවාගේ රූප පෙන්නල පෙන්නලා බලල බලලාගේ ඇහැම පිණිබිලා තියෙනවත් හ? හත්ත ම කියයි. නෑනෑ තාම්ම පිනවගන්න පොඩි ට්‍රයි කරනවා සින්දු අහලාලා ද ඕන කර පුළුවන් නති. ඇති ඉතුට බැරි කරන්න ක් ෝව සින්දුටි කන දාලා ලාඉන්න.හන පිනවෙයිද පිනවෙන්න නාහයට ගන්න සුුවන්ද ලෝක හොඳ මේ ඉඳල බලන්නවා. රහා ඇති බදම් වේල් සීජයක් කාල බලනවා. වෙයිද දිව පිනවන්න බඩ පිරණ. ඩ පිරුණු ඒක ඒ එක වෙලක්ක ඩ පිරනවා බඩන මේ මේ කියන්න කතා ගන බුද සාාසනය දිව. බඩන මේ කර බඩ පිරනවා. ඒ ගැන ඇටුන්න. දිව පින වෙන්න. කායට ඉස්පශ් කොච්චර හරි විඳලා කයි පිනවේද. හිතල හිතලා මන පිනෝ ගත ගෙනකින්වාද ඇයි මේ නොවෙන්නේ. මෙන්න අපිට පශ්නය මුලො තෝරගත්තා. ඇයි මේ කැමැත් ඉෂ්ට නොවන්නේ. ඇහැ පිනවන්න කියලා අපි කැමැත්තාක් හදාග රූපය පස්සේ යනවා රූපෝල ආශ්වාද ඇත. කන පිනවන්න කැමත්තාහ කදා කන ශබ්දෝල ඇත ශබ්ද පස්ස යනවා නහහියි පිනවන්න ක සුවද පස්ස යනවා දියපන රස පස් යන කයිිර ස්පාශපස්ස යනවා මන පිනවගු ධර්මතා පස්ස යනවා. මේ කොච්චර හරි කිහිල්ල ගිහිල්ල ගිහිල්ලා මේක කිසි කෙනෙකුට මේ ලෝක පිනවිලා නෑ පිනවෙන්නෙත් නෑ. කැත්ත ස්්ට ච කවරුවත් නෑ කැමැත්ත ඉෂ්ට නොවෙන්න අන් ඉච්ච වෙන්න අනිච්ච වෙන්න හේතුවමොකක්ද. අපි යන්නේ වැරදික නැතික නැතියමක් හොයෙනවා. රූපයේ ආශ්වාද නෑ අපි රූපය ආශවාද හොයනවා. ශබ්දයේ ආශ්වාදන අප ශබ්ධයෙන් ආශ්වාද හොයන. ගන්ධය ආශවාදය ගන්ධෙන් ආශ්වාද හොයන. දිව රස අර බාහිර ය පොලේම ආශ්වාද නැති එකක් මේ හය පිෙනවන කියලා ඒවයි හොය හො යනවා. ඒවහි හට යි නැ ආශ්වාදයක් නැද ආශ්වාද තියන එක ඔහය දා ගත තමන්ගේ හිතේ හිතේ පටි ඉච්ච සමුපන්නම හිතේ හදාගත් ආශ්වාදයක්. හිතේ හදාගන ආශ්වාදය කට ඇහැ පිනවන්න රූපයක් පස්සය රූපේ ිච්ච කන්නමි ඒක. රූපය දිහා බලලා, ඉට ඇතුළේ හදාගත් එකක්. ඒ මෙහහි හදාගන ඒකර බාහිරකින් බලාපොරතුනාට දැන් තේරණ ඇති අනන්ත සංසාරයක් මේ ආපු සංසාරගමයා අපිට ඇහැපිනවුනේ නැත්තේ කණිනවු නඇතේ නහැ පිවුනත දිවපිනුනත කැපිනු නැති ඇයි. පංචකාම ආශ්වාදය එකක්කක් පිනවනේ නැත්තති ඇයි. අපි ගියේ වැරදි එකක් පස්සේ ඒක ඒව නෑ. මිරිගුවක් පස්සේ. උදේ ඉඳදර රෑ වෙනක යනවා යනවා යන වතුර හොයා ගැෙන හම්බෙච්චි කෙනකන්නවද මිරගුවෙන් ආශ්වාදහම්වෙන්නේ නෑ මිනිගුවේ වතුර හම්බෙන්න්න ඇයි වතුර හම්බ නැති. මිරුගි වතුර තැකට මහා ලොකුේ රටලව ත මහ ගැමරුව කරන්නේ කියන කති කියන්නේ ඒකේ ඒක නෑ ඒක නැති එකක් වෙන තැනක හදා ගැන ඒක බලාපතුන ඒකින්. රූපයෙන් බලාපොතුන හිතේ හදාගත ශවාදයක හිතෙ හදා ගතය රූපේ දුණ ගන්න වනි. තේෙන්වනේ කෙනෙක් ගඟක් උඩ තියෙන ගහකටග හිල්ලා. ගඟට ඉනි කපනවා ඉනිටක එකතුන්න ඕල්ල කපල 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 ඉවර වෙලා ගහෙෙන් බැහැල බැලුවවා ඉනිටි එකතු කර ගන්න. ගඟට ඉනි කපලා දැමකොයිඉන්න. ඉනි හම්බේ නහින්ති කොන්න පල්ලෙහ ගහිල්ලා ආ්වාද විඳ විඳ ගෙන බැලුවවා නෑ මකුත් එච්ියකුත් ෑ තේරන්න හරි කලුගලක් කරගෙන කළුගල් ගිඩියක් කරගන මිරි කළ වතුර බොන්න පිපාසඳන මිරි කල වතුර හොයවා හම්බේද හම්බේ හම්බෙන් ඇයි හම්බන්න ඇති කළුගලේ වතුර නෑනේ එම් මෙන්නම වගේ ආශ්වාද කවදාවත් ඇස කර දිවනශවාර ගමන පිනවන විදිියන ඇයි අරය බාහිදවයි ආශ්වාද නැති නිසා. බයිවල ඉතින් උදාහරණයක් ධර්ම දේශකයානො පැරණිකි විසුමි. ගන්න යකෙන මට හොඳට ශක්තිය තිබුණ, ප්‍රඥාවතිබුණ මොලේ බුද්ධතියනවා වීරි වඩන්න පුළුවන්. මම මේ වඩල වල්ලා ඇති පදන් පංචකාම ආශ්වාද වස්තු හයල හෝලා හෝයලා හොල එකතු කොල එකතුකල එකතු කලා විඳල බැලුවා. අද මට තේරුණ මේ වයිසර ගිහිල්ලා. මම මෙතෙක් කලක්කරු වැඩපිළි වෙලා හරියට හුලං අල්ල නොෝ වගේ. හුලං බයිබෙලි මේක තින්නේ මුලපිටෝ ගලවන්න බයිබෙලේ ඇතුළ තියෙන අන්තර්ගතය ගන්න. ත්‍රපිටකෙත් ක්‍රස්්‍යයානිිකට්ටය ත්‍රපිටක මුලපිටෝ ගලවන්න ඇතුළ අභ්‍යන්තරය ගන්න. මුලපිටු ආගමතියනවා අභ්‍යන්තරය විද්‍යාව තියෙනවා. තේනන ඔ සියලු විද්‍යාවල් විද්‍යාවල් කොහෙන්හරි ගන්න. හුලං අල්ල නො වගේ. හුළ ඇල්වුවට ඇැු හුව නොද මේේ. පංචකාම ආශ්වාදර මෙෙන උපමාවක්. ගිරිමානන්ද සූත තියෙනවා අනිච්චය කියන්නමකදද අට්ටික සංඥාව අට්ටී යති ඇට වගේ බල්ලෙක් ඇටයක් කරගෙන. කුස පුරෝගණක හිතාගරන මස් නැති ඇටයක් කරගෙන. බල්ලා ඇටේ හප හපා ඉන්නවා. ඇටයක් හපල හපලා කවදාවත් කුස පිරවෙේද පිරවේ නැයි පිරවෙන්න ඇත්තේ. ඇටකටුවේ මස් නැති නිසා එච්චරයි ව වෙන නට පට වන්නවා මේක මහා අරර ගැබූරට යන්නෙ ප ව ගැමරුවක් යන්න යන්නන්නේ ඔච්චර ඇදන්නේ. තෙරනන හරි. මිරග වතුර නෑ වගේ තවකත් තමයි. අපි හීනෙං. හීනෙෙන් බත්කාල තියෙන මතකයින්. වතුර බීල තියෙනවා. හීනෙෙන් අවධ වනා බඩයහි පිල්ලද නෑන. එ මේ ආශ්වා දෙමනු වගේද. හීනෙං කෑම කනුවගේ වැඩක්. හිීනෙ. වතුර බොන වගේ වැඩක් හැබැ නැගිට අපි හරි සතුටින් පිපා සංසිදුර කියලා නැගල්ල බැලුවන් පාසේ වෙච්ච දෙයක් නෑ එහෙනම් මෙන්න මේ පංචකාම ආශ්වාදය කියන එකම මෙන්න මේ වගේ මිරිගුවා මේක කැමැත්ත ඉෂ්ට නොකරන්නේ ඇයි අරහාමුරුව බුදුහාමුදුුව කෙතර මේ අනිච්චයි කියලා මමත් එසේ දරාගනඉන්නවා කියලා නැතුව මේ අනිච්ච්‍ය වෙලා තියෙන්නේ. අනිච් වෙන මූලික හේතුවත් තිර මොකද හේතුව. අපි හොයාගැරන ආශ්වාදය බාහිර රූප ශබ්දගන්ධර දෙසි පරිදමන නැති නිසා ඒවට බෑ කවදාවත් ඇස කරන දිවනාශය ශරීරයමනට ඒව පසේ රාගයෙන් ගිහිල්ලා ලබා ගනකමයක් නෑ. මෙන්න මේ බැරිනිසා මේ හය පල කාගෙ හැරි පිනවගන්නවා කල වැඩකට යනෝනම් මේක කවදාවත් ඉස්්ට සිද්ධ වෙනයකද නොවෙන එකක්ද. මෙන්න මේ හයපලේ ආශ්්‍රවාද භුක්තිය නෑනෑ ඔය හාමුදුර කිවට හරියනෑ මමනං කොහොමන ට්‍රයි කල්ලා අද ඉඳලා පටන්ගන්න පොඩි වැඩක්. මේ බණුටි අහලා ගෙහිල්ලා ධර්මය අහලා ගෙහිල්ලා. ැ මෙතෙක් කලක් විඳපු ආශ්වාදක මිදෙන්යන් එපා එකසරයට. අද ඉඳල පටන් ගන්න මොකක්ද පර්යේෂනය පරියේෂනය පටන් ගන්න මේ කියපු කාර ඇත්තද කියලා. මේකපු කාරණය ධර්මයද අධර්මයද. ධර්නවාද නැද්ද. තේවානේ මෙතෙක් කලා ෆිල්ම් බලබල හිටියනම්. මෙතෙක් කලා බලබලා හිටිය දවසට එක ෆිල්ම් එකක් නම් මම කියනවා දවසර ෆිල්ම් පහත් දහයක් බලන්න කියලා. ඇහැ කොහොමර පිනම ගන්න එක සිදු වගන අය දවසට සසිදු උඩේද රෑන් සිින්දු හල බල හොඳට සුවද තියන වන ඉම් 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 ඉද බල. නැබිනි විනිද ලන් කායිට ස්පාශ විනිිවිඳ ඉඳල බල්ලා බැරි වෙලාවත් පැවැත්පතිට කොහේ හැරි කැමැත්ත ඉෂ්ට කරවනමගේ මේ හයපොල තුෘක්තිමත් කරන යම කම්මනොත්හෙම අපි අන්මෝදාන් එන්න ඒ අරග නැවිල්ලා එන්න ඊළක දවසකට එන්නකොට ඉළඟ දවසකරරි මාසික දිහරි. කොයි හරි මොහොතක එහම කෙනෙක් යම කහොයාගතොත් ඇවිල් අපිටත් කියන්න තොර මේ වැඩේ නමත්තරද ල අපිට ඒ වැඩට බහින්න පුලුවන්. යද ඉඳලා කිවෙන කන්න පාකි වෙත් නෑ මෙතෙක් කලක් අඩියක් ග ගහහිටයගෙනකින්නවනම්. බිවි භාගයක් නම් අදර බෝතය බිලවලන්. එක හමර බීලවලන්න කිසිතු සිල්ුවත පණවන්නේෑ. ආර්ය ප්‍රඥාවට කිසිු සිල්ුවතක් නෑ. සීලයක් පිහිටවනවා ඒ සීලය නොකැඩන්න සීලියයක්. ඇති පිටි ඉතියෙන හැමතන පෙන්නන්නම්. අකණ්ඩ අකල්මාස සමාජි සංවරතුූ ආර්යකාන්ත සීලෙක ලෝකට කියගෙනවා ඕක කතනෙන සිල්ුවතක් නෑ. ම්මරන්නො හොග කන්නන කාමෝරද ඕහ කරන්න ලාලගෙන කවුරවත්ය අපි ගැන. තේනන අි වලන්න ඕන ඇයිමම් ප්‍රාණගාත කරන්නේ. ඇයි ප්‍රාණගාත කරේ ප්‍රාණගාති මුලට යන්. ප්‍රානගාතනය නවත් අන්න මකක්ද. බුදුදහන් උගන්නන්නේ ප්‍රාණගාත චේතනාත්. දසාකුසර චේතන නිරෝධ ගන්න ේතනා කිවම කද හිතේ තින මේ කියන්නේ. ඇයි මේ ප්‍රාණගාත ජේතනාව කට ගත්තේ. පස්සර පස්සර ගිල බලන්න. කොහේ ඇරි තැන ෙන ආශ්වාද භෘක්තියක් උද සෑමේ පාණගත්තය කරන්න. හෝරකංකාර නයි. මු මුලට යන්න මේ පලමේතිය. පලත්වෙක කටටුල් වැඩන්න. මුලට යන්න හැම පලයකම මුල මොකද ආශ්වාදය. ආශ්වාදයේ නැත්නම් මේ සත්‍යමය කරන්න. එනම් බුදු දහම ඉස්සෙල්ලාම කරටිය කඩනවා. කරටය කඩන්නේ. ගහ වැඩන්න දෙන්න. මොකද කරටිය අනිච්චයි. මේ ලොක අනිච්චයි. කැමැත්තිෂ්ට කරන්න. මෙන්න මේක මනා ප්‍රඥාවෙන් ප්‍රඥාවන්තය විහින් දකිත්වා. ආශ්වාදයේ මිදීම තමයි දුකෙන් මිදීම. ආශ්වාදයට තමයි බුදසාසන දුක කියන්නේ. හැබැයි ආශ්වාදයට දුකගැන බුද සාසනය රිදෙන ආර්ථය නෙවෙේ. ඒ ආශ්වාදය කැමැත්ත ඉෂ්ට කරන්නේ. ආශ්වාදයේ ආදීනෝමකක්ද අනිච්ච දුක්ක අනිච්ච කන්නේෙ. ක ඉෂ් කර ෑ. ආශ්වාදය කැමැත්ත ඉෂ්ට නොකරන ආර්ථයෙන් දුකයි. ප්‍රධනර්ථීන්න්නේනේ. මේ ආශ්වාදය කවද කැත් ඉෂටවෙල නෑන මිච්‍රරකාල ඉෂ්ටවෙන විදිියක් නෑ. ඇයි ස්ෂටවෙන විදික් නැත්ති. ආශ්වාදය හොයාග අපි යන්නේ. ඇහැපනවන රූපය පස්සේ. රූපුල් ආශ්වාතී නවද. ශබ්දෝල ගන්ධ ර ස්පාශන? ාහිරවයි කො ආශ්වාද නෑන. ආශ්වාදයක් නැද ආශ්වාදයක් තිනෙ කොහ තියනෙ. හිතේ හදා ගතකි දයන්නේ. හිතේ හදා ගත්ත එක ඇහැට කොහොමද රූපයක් දන්නේ. එක වෙන්න විදින්න එන කවදාවත්. ප්‍රශ්නයේ මුල තේරුණා බාහිර දහටපොලේ කොහෙවත් ආශ්වාද නැති නිසා අපේ ආශ්වාද කැමැත්ති ඉෂ්ට වෙන්න ප්‍රශ්නය මුල ච්චරයි. තියවේ නැතන් නැති ලැබෙනදක් නෑ. මිරිුවක් පස්සේ ගිහිල්ලා ඇයි මේ වතුර හම්බෙන් නැත්තේ. හීනෙන් කෑවට ඇයි බඩපිරන්න නැත්තේ. ගලක් මිරිගල වතුරහිවට යි හම්බෙන් නැත්තේ. ඒයි වතුර නැහැ. ති නැති ඒක කික් කොමද හම්බෙන්. මේ දහට පොලේ ආශවාදම තියනවාද. නෑන. එහෙෙන මේ කවද අතපය කැමැති ෂ්ටයිද. ඒ දහාට පොනේ ඇහැ රූප, ක්කු විඤ්්‍යාන කන ඇැ කන දිවනාශය ශරීර්ය මන හයවරක් හුඳනුව දහටයි. මෙන්න මේ දහට පොල පස්සෙ තමයි අපි මේ ලෝකයක් කියන හිතාගනු විපාක ලෝකයේ ආශ්වාද හොය හොය යන්නේ. ඔය දහාට පොලම් බඩු නෑ. හොයෙන එක එක නෑ ඒක හිතේ හටගත්ත එක ඉ හිතේ හටගත්ත රූපෙහිවම කකුද හම්බෙන්. ඇයි කැති ස්ටවෙෙන් නැත්තේ. හකනෑ රට පටලවන දෙන්න පුංචි උත්තර ඇතිහ. මෙන්න මේක මනාසීයේ නුවනින් එදින උදේ න්දට හහාවසනරගන් සහි කල්පන ඇතුව හි කරමින්න ඉන්න මෙහෙම දවසින් දවස යන්නේ හෙතේරෙනවා අදදැකීම තියරන ගන්නවා මේ ඇත්තතම මේ කියන කාරණාව මේ ආශ්වාද නැහැම තමයි හ මූලික අවබෝධය වන කල්්‍යයාරිිමිත්ත අහල දැනගන්න ඕන මේ ආශ්වාද කොහේනය කදද කියලා. බට කැහ්ුවම තම තයෙනීමම කවාදවත් ස්්ට වෙන එකක් නෙවේ එනම් ආශ්වාදය කැමැත්ත ඉෂ්ට නොකර නර්තයෙන් දුකයි. යදනිච්චන් තන්දුකයි යන්දුකන් තදනත්තා. සංගෘක්ත නිකායි හතරේ අජ්්‍යත්ත අනිච්ච සූත්‍රය යදනිච්චන් තන්දුක්කං. යමක් අනිච්චනන් දුකයි. ආශ්වාදය කැමැත්ත ඉෂට නොකර නිසා දුකයි. රිද නාර්ථයන්නමිය ඇමැත්ත ෂ් නොකර නර්තිය දුක කියන්නේ. ඒක නිසා ඒක අසා අරයි. ආශ්වාද කියන්නේ පහදදයක් අය කළ දු නැරන්න ගන්න තියකක් ඒක නෑ. එනම් මෙන්න මේටි නිවැරදි කරගත් හම අන්න ප්‍රශ්නය විසිඳෙනවා රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන පිළිබඳව පටිච්චයෙන් තමයි ආශ්වා දැහැ දෙෙන්නේ. එඒ නම් මෙනේ සාධය හදන්න මේකින් සාය හිතය ඇතිල සාධයක් හදනවා. යි ආශසාාදය හරිසුවයි හැබැයි ඒ සාධය අස්කරන්න ඕනක තියන්ගෙන හොදයක න්නෙවේ. ඒ සාදය අස්කරන්නමකක් දෝන වෙන්නේ. රාග ප්‍රහාණයකන්න වෙනවා. රූපයක් පසුපස හොඳයි නිච්චා ඇස්සකයි අත්තායි කලා සැරිසැරීම නිසාම තමයි ආශ්වාදය නිර්මාණය වෙන්නේ ඒක තියනක නෙමේ. හිතෙන් හදාගෙන ඒකෙන් බලාපොරොත්තු වවා කවදාවත් ලැබේන්න හේතුනෑ. මෙ වහිච්ච තැන් දෙක මෙන්න මෙතිෙක් විවරණනාට පස්සේ සම්පූර්ණ දහම විවර වෙන ගන්නවා. වචර දෙකයි අනිච්ච පටිච්ච. පටිච්චෙන් හතපු ආශ්වාදය අනිච්චයි. ඇහෙන් රූප නේ ශබ්ද නහයග දිවරණස අයිම් පස මනසි ම්මත්ක ්‍රාගෙන් පටිච්චව ව හදන ආශ්වාද. හැවැ කැමැතිෂ්ට වෙන්න. පුංචි කාලදලලා මොන්ටි ස්ෝරීදලා. ක කොරොගොරාව කාගවයක් ඉෂ්ට වෙලත් නෑ ෂටවෙන්නෙත් නෑ. සක්විති රජෙනෙක් ඇලමික කියීලතියන්නේ සක්විති රජකිෙනට කැමැත්ති ඉෂට වෙන්නත්තන් අපි ගැන කවර කතාද.